අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. දයාසිරි මාතා කොල්ලාගේ වෑන්රියට නැගිය ආශාවෙනි. සාගර ඔහු ඉදිරිපස අසුනින්ම වාඩි කරවා ගත්තේ. වාහනේ නම් හරි ෂෝක් පුතා. සීයා ගියේම නෑනේ. මේ මුණුපුරෙක්ගේ වාහනයක යනවමයි. සපු අම්මා දෙස බලා සිනාසුනේ පපෝ පුරවාගෙනය. සපුත් ප්‍රේමත් සුජාතත් නැග්ගේ පසුපස අසුනටය. සපු මල් ඉදිරිපස කුඩා අසුනට බර විය. ඩ්‍රයිව් කරන්න ආසද ආමල්ලි? සාගර නුවර පාරට වාහනේ දමමි සපු මල්ගෙන් ඇසුයේ. කොල්ලා හිසවෙනේ සිනාසෙමිනි. මං උගන්නන්නම්. ක්‍රිකට කෙනෙක් වුණාම කාර් එකකුත් තියෙන්නේ බෑ නේද? කොල්ලා මේ පවුල කොතරම් ආදරෙකින් බලා ගන්නවාද සුජාතා දනි. ඇයට පුදුම මේ ලැබීමටය. වාසනාව කෙල්ලගේය. සියේ පුතේ, අපි ෆාම් එකත් බලල කරමු. ඒකත් පුතේ ඔයාම තමා කරන්න ඕන. මං කට්ටියක් බලන්නම්. අර ඉස්සර ෆාම් එකේ වැඩට කුරුණෑගලින් ආපු පිරිමි ළමයා දැන් ඉන්නවද දන්නේ නේද සීයේ? සපු කීවේ පිටිපසින් අත දමා. ඔහුගේ බෙල්ල කුචු කවනා ගමන්ය. දයාසිරි මහතා කොල්ලා දෙස බැලුවේ සිනාසීය. ඉන්නව මගේ හිතේ. සාගර සිනාසී කීවේය. පණිවිඩයක් ඇරියන එයි නේද සීයේ? ඒ ෆාම් හවුස් එකේ හිටපු අර ලස්සන ආඩම්බරමේ සින්නවද තාම? කෙල්ල පිටිපස සිට ඔහුට ගැසුවාය. එහෙනම් එන එකක් නෑ නේද මල්ලි? කොයි වෙලෙත් පිස්සා කියලා බනිනව නේද? ප්‍රේමා කතාවට පාර දැම්මාය. මට පුදුම එයාපු කොල්ලා තාම එහෙමම ඉන්න එක. මේ තත්ත්වෙට ඇවිල්ලත් දයාසිරි මහතා කට පුරා කීවේ, මටේ ෆාම් හවුස් එක දේවාලයක් වගේ සීයේ. ඒ කතාවට සපෝගි දෙනෙත් තෙත්තිය. ඒක අපි කිරි උතුරන ෆාම් එකක් කරමු නේද පුතේ? ඔව් අම්මේ, එතන හරි සිරියාවයි. ඔව් එහෙම කියන්නේ ඇයිද සපෝදනි? මේ ආදරේ ලස්සනම දවස් පටන් ගත්තේ ඒ පතනේනි. බඩගිනිද? සාගර සපු මල්ට කිට්ටු කර ඇසුවේ. කොල්ලා ඇඹරුණේ, ඉන්න ළඟ තැනක් තියෙනවා. ඔහු කන්නට නවත්තන්නේ ටී ස්ටේට් එකේ රෙස්ටොරන්ට් එකේ බව සපු දනි. අම්මේ, පුතේ රෑට තාත්තා එනවා කිව්වද? ඔව් පුතේ. අපි නුවරලෙන් කෑම ගෙනත් එළියේ පාටියක් දාමු. තාත්තට කියන්න යාළුවෙක්වත් එක්කන් ඉන්න කියලා. තාත්තගේ හොඳම යාළුවා දැන් ඔයා පුතේ. සුජාතා සිනාවරව කීවාය. සපු අම්මාගේ උරතලයට බරවි වාහනේ පදවන ඕදස බලාගත්තනම් බලා වුණාය. ඔයා කොහෙන් ආවද කියලා තාමත් හිතාගන්න බෑ. ඇය තනිවම සිතුවාය. සපු සිතූ පරිදිම ඔහු කන්නට නැවැත්තුයේ ටී ස්ටේට් එක කෙළවර ඇති රෙස්ටොරන්ට් එකේය. මං ආඩම්බර කෙල්ලනේ, බලන්න එපා. සපු බොරු තරහක් මවාගෙන උන්නාය. ඔහු ඒ උගුලට සුරත තැබුවේ. ඔය නෝක්කඩු බැලුම් යටි සිනහසදුව ගලා හැලින්නේ. ඔහු ජනප්‍රිය සිංදුව කීවේ. සපු ඒ සුරත අල්ලා ගත්තාය. සාගරයේ, අද රෑට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? මං රෑටම කියන්නම්. ඒක රහසක්. දවස් 2-3 කින්දලා හිතන් හිටියේ කියන්න.
දැන් කියන්න රෑට හොඳේ සීතලම රෑට ඇය වාහනේ බැස්සේ එහෙම කියාගෙන කෙල්ල කියන්නට යන්නේ මොනවාදැයි සාගර සිතුවේ. ඒත් ඒකර කිසිවක් සිතාගන්නට නොහැක. කියවුතු සියල්ල ළඟට වී කෝන්දරකුමින් ඇය කියා අවසන්ය. මොනාද හිතුවේ ටී ස්ටේට් රෙස්ටරන්ට් එකට යන පඩිපෙළ නගිමින් සපෝ ඇසුවාය. මොනාද මට කියන්න යන්නේ කියලා. චූටි මහත්තයා පුදුම වෙයි ඒක අහලා. හරියට පුදුම වෙයි. ඉතින් දැන් කියපංකෝ. රෑට සඳ ඇති රෑට සාගර සිනාබරව ඇයට පුටුවක් ඇද දුන්නේ. සියා අපි මොනාද ඕඩ කරන්නේ? සාගර ඇසුවේ දයාසිරි මහතාගෙනි. කෑමක් ඇනුම් කරද්දි ඇනුම් කරන්නේ මොනවාද ඇසියුත්තේ පිරිසේ වැඩිමල්ම කෙනාගෙන. බෙදියුත්තේ බාලම කෙනාගෙන් පටන්ගෙන. කොල්ලා මෙහෙම කොහොම දන්නවාදැයි දයාසිරි මහතා හිතුවේ. අපි අහල බලමු පුතා. සාගර බලා ඇනවුම් කළේ බැදපු සොසේජසුත් බිත්තර ඔම්ලටු පානුන් සමග පිළිගන්නන ඉංග්‍රීසි උදේ කෑමකි. අක්කයි මල්ලි ආස ඒකට. සාගර සිනාසේ සපූත් සපුමුළු දෙස බලා කීවේය. කෑමා පසු දෙන්නාටම් බටර්ගා දුන්නේ සාගරය. ගෑරබ්බු අල්ලන්නේ මෙහෙම පැටියෝ මේ සාගර සපුමල්ට පෙන්නුවේ. සපූ සියා දෙස බැලී පුදුමේනි. පුතා ඒව දන්නේ කොහොමද? මන්සී කැඩටින් ගලා ඒව කරද්දි උගන්නනවා. තව මොනාද සාගරයි ඉගෙන ගත්තේ? තනියම නැගිටින්න. නැගිට්ටාම වැටිච්ච එකට අත දෙන්න. සාගර සිනාසේ කීවේ දවල් කෑම මායි චූටි මැනිකයි ගිහින් අරන් එන්නම්. මං ඕනනා හදන්නම් මල්ලි. ඒ බඩු තාම තියෙනවනේ. අද ඔයත් ටිකක් රෙස් කරන්න. සාගරෝගේ සොසේජස් එකද සපුමල්ට කැව්වේය. සුජාතා ඒ දෙක සිනාසුනාය. සොසේජස් විතරක් දුන්නත් කයි. සුජාතා සිනාසී කීවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.